මොකද මහත්මයා මම මේ නාමෙ ඉන්න අවට ධම්මාන නෑනේ. ඒක අර පිටපැත්තෙන් කිලෝමීටර් 2හමාරක් 3ක් වෙනකන් මම ඉන්නේ තනියම ජීවත් වෙන්නේ මෙතන. ඒකවල කිලෝමීටර් 3ක් වගේ ගියාම තමයි හේවාහට ධම්මාන තියෙන්නේ. ඒකවල පික්ෂණ කණුව තියෙන්නේ එතන. ආ ඒ කියන්නේ ආරණ්‍යයක වගේද අපි හඳුරන්නේ ඉන්නේ? ආරණ්‍යයක් නෙමෙයි. මම පන්සල් වලින් ඈත් වෙලා ලොකු හාමුදුරන්ට කියලා එයාලට දැනුවත් කළා මට හම්බුණා මේ සේවත්වයේ අස්තර එකහමාරක වගේ ඉඩමක්. එතකොට ඒකේ මේ කාමර දෙහිකුයි කාලයකුයි කුස්සියයි මේ වන්දනා කරන බුදු පිළිමයක් දාන ගේන්න පුළුවන් නේද හදලා ඒ ලස්සන කුටියක් නිර්මාණයක් තියෙන එච්චරයි තියෙන්නේ. එතකොට දැනට අවුරුද්දක් නැහැ මම මෙතෙන්ට ඇවිල්ලා. මේක ආරණ්‍යයක් විදිහට හදන්නේ නැහැ. මේක ආරණ්‍ය සම්ප්‍රදායට යන්නේ නැතුව මේක ඕනම ගිහි කෙනෙක් පැවිදි කෙනෙක් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න නිදහස ඉන්න තැනක් හදපු තැනක්. හරි හරි. මේකට ඕන කෙනෙක් දෙන්න පුළුවන් ඕන කෙනෙක් දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැහැ. ගිහි පැවිදි දෙයක්වත් නැහැ. ඔයගේ වැඩක් කරනවා මේ ධම්මසිද්ධි හාමුදුරුවොත් මේ ඔය මේ සම්බන්දක දිහා එයාලත් ඒ වගේම තැනක් හදනවා. ඒ කියන්නේ මේ සම්බන්දය දායකත්වයෙන්. ඒ අර ඒක කතා කරන්නේ හේතුනේ අබ්දුල්නේ වේදන අර මම ටිකක් වෙලා බලන් හිටියා අපි 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 සමාජ ප්‍රතිස්ථාපිත කරලා නැහැ මට මෙතන හම්බට සාම්ප්‍රදායික පන්සල් සම්ප්‍රදාය ඉන්නවට හඳවෙන්නේ මේ වගේ තැනකේ දැන් මගේ ආධ්‍යාත්මික ජීවිතය පරිගණන කරනකොට මිනිස්සු ඉන්නකොට ලෝකෙට බැඳිලා වගේ හේම් ටිකක් හදලා දෙනවා ඊට පස්සේ අපි ඒවයි හිර වෙනවා අපිට අපි හොයාගන්න තියෙන ගමන ටිකක් බාධා වෙනවා ඔව් අපි දස්ස වෙන්න ඕනේ ජනාසීන පරිසරයේ ජනාසීන ඕන පරිසරයේ හිතට අවුලක් නැතුව ජීවත් වෙන්න. ඒක තමයි ප්‍රැක්ටිස් එක හරියම තියෙන්නේ. ඒකත් අපි හුදකලාව තුළ කැලේක ඉඳලා අපිට අතීතයට ගිහිල්ලා හිතෙන් අපුවන් නැත්නම් ඒ අතීත කිසි නිසා අපිව පෙළෙන්නේ නැත්නම් අන්න ගැටලුවක් නෑ. අපි කොහොමත් හුදකලාව තුළ ජයගන්න. ඒ වගේම මිනිස් ඉන්නතර අතර උනත් මිනිසුන් නිසා අපිට බැදීම් නැති වෙනවා, ගැටීම් හදි වෙනවා, අසාධ ඇති වෙනවා. එතකොට ඒ අකුසල් ඇති වෙන්නේ මිනිස් ඉන්න තැනනේ. ගස්කොලන් එක්ක අපිට අකුසල් සිතිවිලි ඇති වෙන්නේ නෑනේ. ඒතකොට මිනිස් ඉන්න තැන වුණත් අපිට පුළුවන් නම් මානසිකව බැඳෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අකුසල් සිද්ධ කරගන්න ඉන්න පුළුවන්. අන්න ඩක්ටර්. යා නිවර්දි මාර්ගයේ වඩලා තියෙනවා. ඒ කියන්නේ මිනිස් ඉන්න තැනක් ඥානයට සමවැදලා හොදකලාව තනිකම පාලුව දුන්නත් උදවසම පොමිදිලා. එතකොට යා අන්තයක නෑනේ. අනේ. ඒ කියන්නේ කාලගුණේ අර වහිනකොට වැස්සට වෙන්නත් පුළුවන් වෙනවා. පායනකොට ඒකෙන් වේ රෙදිලික වේලා ගන්නත් පුළුවන් වෙනවා. මේ කිසි දෙයකට අර නෙගටිව් නැතුව ඒ දේ බාර ගන්න පුළුවන් කියන එකනේ. ඒක තමයි ඉතින් ඇත්තටම වෙන්නත් ඕන අපේ. ඔව් නැත්තම් මම මේක ආරණ්‍යයක් ඉදිරිය හැදුවොත් ඒක එක පැත්තක් වැඩෙන්නේ. ඒක හුදකලාව තනිකම පාළුව දුව. ඒක කාලයක් තියෙන හිටියාම පස්සේ මිනිතුන් අතර ජීවත් වෙන්න බෑ. ඒකට ටැක්ටික් එක වැරදි. ඒක මිනිත්තු අතරක් අර සමතේ කියන ධර්ම හිටියොත් බෑනේ අපේ මේක තේරුම් ගන්න එපා. ඔව් ඔව් සමතේ දැන් විදර්ශනා වඩ ඕනේ මොහොතින් මොහොත විදර්ශනා වඩන කෙනාට කොහොමද සමතේ වැඩෙනවනේ? සමතේ විදර්ශනා වඩන කෙනාට සමතේ වැඩෙනවා. සමතේ වඩන කෙනාට විදර්ශනා වැඩෙනවා. දුගනද්දව කියලා ඒකම එක තැන වැඩෙනවා කියලා කියනවා. විදර්ශනාව තුනේ සමතේම ඔය ධ්‍යාන මට්ටම් දක්වා චතුර්ථ ධ්‍යාන මට්ටම් මේ මට්ටම් වැඩෙනවා කියලා කියනවානේ අපේ ආම. ඔව්. විදර්ශනා වඩනකොට ධ්‍යාන වඩනකොට ඒකට ආශා කරන්නේ නැහැ. එතකොට එයා යථාර්ථයෙන් දකිනකොට එයාට ඒක සිතිවිල්ලක් විතරයි. සමතේ වඩන කෙනාට විතරයි ඒක නිත්‍ය සංඥාවක්, සුභ සංඥාවක්, සුත්තාවක් ඇති වෙන්නේ. මොකද එයා ඒකත් එක්ක ජීවත් වෙන නිසා. ධ්‍යාන වැඩනකොට එකෙන විදර්ශනාව කියන්නේ විදර්ශනා ඥානෙ නැති තාක් සමතේ එයාට ඇත්තක් නේ. එතකොට එයා මේ සමතේ මොන හරි දෙයක් කරන්න ආදිනවා. හැබැයි සමතේ බොරුවක් කියලා දැනගත්ත කෙනාට ආයේ සමතේ කියන දේ ආයේ වඩන්න යන්නේ නැහැ නේ. කොහොමද ඒක ඒ ගිමුලාව දැකලා ඉවරයි. ඔව්. ඒක බලන්නකො බුද්ධ විදර්ශනා විදපස්සනාව කියන එකේ වමන් විදස්ක භාවනාවලින් භාවන වරගොලින් විපස්සනාවට ගහන්න භාවනාවක් නෑ මේ ලෝකේ. තමාව දකින්නවා කියන්නේ හා ඒ වෙනත් කිසිම යෝග භාවනාවකට හින්දු භාවනාවකට සමත භාවනාවලට අස්තින භාවනාවලට වඩා ශ්‍රේෂ්ඨයි විපස්සනාව. ඒ කියන්නේ හැමදෙනා ඒක අර එක තැන ඉඳලා පළඟම් බැඳගෙන එහෙම ඉන්නේ හුත් නෙමෙයි මේ ඇවිදිනකොට කනකොට බොනකොට මේ මොහොතේ සිහිය වැඩිවීමක් නේ මේ මොහොතේ සිහියෙන් යථාර්ථය අර විනිවිද දැකීමක් නේ තියෙන්නේ එතකොට අර ඒකට මේ නිශ්චිත මේ එකක් නෑ මේ මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා එකක් නෑ ඔව් ඒ මහත් විපස්සනාවත් දැන හොර අවබෝධයක් තියෙනවා නේද මම අපේ අමුදුර අවුරුදු 8ක් දිසේ මම වෙනම පැත්තක හිටියේ මේ ගැන හොයන්න හැම උනන්දුවක් තිබුණා හැබැයි මගේ ජීවිතේ මට ආපු ප්‍රශ්නත් එක්ක මට මං ගෙවන්න කිව්ව පැත්ත නෙමෙයි මට වෙනදා කතාවක් කියන්න උත්සාහ කරනවා කියලා මට දැනුණා
ඊට පස්සේ මම ඒක බාරගත්තා. බාරගෙන බලාගෙන යනකොට තමයි මේ කතන්දරේ තේරුනේ මේක මෙහෙම එකක් නේ කියලා hina ගියා දාන. ඊට පස්සේ දැන් නම් මේ කිසිම ජීවිතේ ලෝකේ කිසිම ගැටලුවක් හම්බ වෙන්නේ නැහැ අපේ හැමදෙරනේ. තමන් කැඩපතින් තමන් දකිනා වගේ තමයි තියෙන්නේ. අපිට මේ සිතුවිලි කියන ඒවා කතන්දරයක් කොයි වෙලාවෙත් හදලා දෙනවා. අපි ඒකට බැඳිලා අර වෙලා තියෙන්නේ ඒකට රැවටිලා අපි කතාවක් හදාගෙන හිටියා. ඒක තුළ විඩාවක් තමයි තිබිලා තියෙන්නේ. දැන් දැන් මේ හිත හදන කතාව දැකලා අපිට අවශ්‍ය විදිහට ඕන පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අර ඕන වෙලාවට පාවිච්චි කරලා ඕන වෙලාවට අයින් වෙන්න පුළුවන්. අන්න ඒක අර මේක මෙකනිසම් මේක මොකද්ද කියන එක දැනගෙන තියෙනවා. ඒක හරිම ඉතින් හරලා ජීවිතේට මම අතන කතා කරන්නත් ආවේ හැමදෙරනේ මේ බොහන්සේදී මේ පැත්ත පොඩ්ඩක් අර යුත්තව කතා කරන්න මේ එතන අර ඕඩියන්ස් එකක් හදපු නිසා මට හිතුණා මේ නැගලා කතා කරන්න නැත්තම් තේරුමක් නැහැ අනිත් පැන්වල මේ කියන එක කියන කියන්න ගියොත් වෙන්නේ ප්‍රතික්ෂේප වීම කොහොමද ඉතින් කියලා තේරුමකුත් නැහැ කියන එතෙන්ට ගැලපෙන්නේ නැහැ මේක කියන එක දැන්නලා තියෙනවා. ඒ නිසා වහන්සේගේ ලයිව් එකට ආවේ ඒක. ඔව්. ඉදිරිපත් එක සුදුසුක විවෘතුමන තුත්තන් විවෘතකට ආවේ විවෘතන උතන අහුම් කන් දින. දෙපැත්තේ විවෘතන මේ මිනිත්තු විවෘත නැත්නම් අපි විවෘත වෙලා අපි වෙහෙරපත් වෙනවානේ. අනිවාර්යයෙන් ඒක දැනෙනවා. මාර්ගය නෝ ධන විඥානය අවශ්‍යයි. ඒ කියන්නේ මිනිස්සු තේරුම් ගැනීම අපි පස් පව් දස අකුසල් කරන මනුස්සය නිබ්බාන ගැන කියලා වැඩකුත් නැහැ. මේ මනුස්සයාට පළවෙනි නිදහස් වෙන්න ක්‍රමී පිනනේ අවශ්‍ය. ඒකට පින් කරන මනුස්සය හොඳට පින් කරන ගමන් නිබ්බාන ලැබුකුත් නැහැ. එයාට දෙවස් කියලා දෙන්න ඕන පින කුසලයක් කරගන්න විදිය. බැඳෙන්නේ නැතුව බලාපොරොත්තුවක් නැතුව ආශාවක් නැතුව පින් කරන විදිය. අන්න කුසල් වඩන කෙනාට තමයි නිබ්බාන කියන්න ඕනේ. අන්න ඒ වගේ ධන විඥානේ අවශ්‍යයි. නැත්නම් අපි එකම මනුස්සයරම නිබ්බාන මහර විඥානේ අපේ හැමදෙරනේ මේ මේ විදිහට පෙනී ඉන්න ආය පොට්ටාෂයක් ඉන්න ඔයාලා පොත සම්පූර්ණයෙන් ස්ටඩි කරගෙන ඉන්නේ. හැබැයි එයාලත් එක්ක මේ කතාව එයාලට පැහැදිලි කරන්න ගියාම එයාලා අර පොත ඇත්තක් වෙලා එයාලා ගැටෙන්න ගන්න. අපේ ඇතුළේ ඇත්තරම ගැටීමක් නැහැ. අපි අර වටන දැනෙන දෙයක් නම් අපේ පහන් අපි ආලෝකමත් කරගත්ත නම් මේ අඳුර නසන්න ඉතුරු පහන් ටිකත් අපි ආලෝක අපේ ඉතින් ජීවිත කාලේ මේ කය බව දිනකම් අපිට තියෙන්නේ වෙන්නේත් ඒකමයි. මේ අපේ අපේ පහන්තිරෙන් තව කෙනෙක්ගේ පහන්තිරයක් ලං කරලා ආලෝකේ ලබා දෙන එක තමයි අඳුර නසන්න අපෙන් වෙන්න ඕන වෙන්න තියෙන්නේ. අර එතනදී ඔය තේරෙනවා මේ 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 මෙතනදී ගොඩක් හිර වෙලා තියෙනවා අපේ ආමතුරු ගොඩක් අය බොහොම පව් ඉතින් යාලා වෙන පොටක් නැහැ. අර පොත 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 කියන පොත ඒක අල්ලගෙන ඒකෙන්ම අන්තගාමී වෙලා තියෙනවා. ඒකෙන් කිසි දෙයක් මෙයාලට මේ ග්‍රහණය කරගන්න බෑ. එයාලට ඒකේ අර කෙලිම දෙයක් කියනකොට අර පොතට සසඳලා ගන්නකොට සෝවහන් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. එතකොට එයා සෝවහන් වීම ගැන හොඳටම ස්ටඩි එයා දැනුම විශ්ලේෂණයක් කරනවා. එතකොට එයා හිතනවා මම දැන් සෝවහන් වෙන විදිහ දන්න ඔක්කොම දන්නවා. නමුත් එයා ප්‍රායෝගික ජීවිතයේ තේල් එයාට කෙලෙස් ධර්මයන් හට ගන්නවා. අසහනය තියෙනවා, දුක වේදනාව කලකිරීම ඇති වෙනවා, ඒ වගේම සතුට ප්‍රීතිය ඇති වෙනවා. එයා ඒ ඇති වෙන මොහොතේදී ඒකේ තියෙන යථාර්ථයේ සම්මාදිට්ඨිය දැකින් එයා දන්නේ නැහැ. නමුත් එයා සෝවහන් වීම ගැන හොඳට විශ්ලේෂණයක් දන්නවා, දැනුමකින් දන්නවා, කතා කරන්න පුළුවන්. නමුත් අර අර අධ්‍යාපනයෙන් අර බටිස අධ්‍යාපනයේ වගේ ලිකන ඒ රාමුට අහු වෙච්ච නිසා මේ එකම දුවන්න හදලා ඉතින් බොහොම පව් ගොඩක් අයලා ඉර වෙලා දෙනන්නේ එතන. මේක එක තැනකදී මේ සියුම්ම මේක දැක්කනම් ඒ දැක මොහොත විතරයි මේක පස්සෙ වෙන අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මෙයාගේ සම්පූර්ණ ජීවිතය අනිත් පැත්ත ගහනවා. ඒක වෙනකම්ම මේ අර විදියටම දුවනවා ඉතින්. ඇත්තට ආමුදුනේ මේකේ සෝවාන්ද සකෝර්දාගාමිද අනාගාමිද කියලා ඇත්තට මේක තමන්ගේ පැත්තට හැරලා හොයන කෙනාට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැනේ. එයාට මේ ඇතුළ විඳවීමෙන් නිදහස් වෙන ක්‍රමේ හොයන් යන කෙනාට ඇත්තට මේවා අවශ්‍යත් නැහැ. ඒකෙන් මම කියන්නේ ධර්ම දැනුම් පැත්තකින් කියලා ඔක්කොම ඉගෙන ගත්ත ටික පැත්තකින් කියලා ඒක අවබෝධ කර ගැනීම වඩන මාර්ගයේ හිටියනම් හරි. අනිවාර්යයෙන්. දැන් අපිට මාර්ගය හා ඵලය කියලා දෙකක් දේශනා කරන්න ඕම නාවන්න වෙන ඵලය විතරක් දේශනා කරනවානේ. අපේලා තියෙන සෝහන් ඵලය දන්නවා, ඔක්කොම ඵල ටික දන්නවා. මාර්ගය ගැන කතා කරන්න දන්නේ නැහැ, වදන විදිය කතා කරන්න දන්නේ නැහැ. කොහොමද එදිනෙදා ජීවිතේ සෝහන් ඒක ඵලයට යන විදිය කතා කරන්න දන්නේ නැහැ. මොකද යාළුවෝ සම්පූර්ණම සිලබස් එකක් කොහොමද කවර කරගෙන සම්පූර්ණම දක්ෂයක් වශයෙන් කියන්නේ සංඥාවක් කියලා උපාදානය කරගෙන ඉන්නේ. ඒක එතනම වැරදි. යාළුවෝ ධර්මයේ කියලා ධර්මෙන් අල්ලා ගන්නකොට ඒක සංඥාව. තමයි ඉගෙනගත්ත දැනුම. සංඥා උපාදානය කරගන්නවා කියන්නේ වැරදි නේ. හැබැයි යාළුවට පේන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. එතකොට ධර්ම දැනුමක් වශයෙන් අල්ලපු ගාම සංඥා උපාදානය වෙලා. ආ ඒක දැක්කා. ඒ ඔබ වහන්සේ අර මම කතා කරාන් පස්සේ අර
එහා පැත්තේ කතා කරපු කෙනාට ඕක ටක් ගාලා ෂණික බලලා දුන්නා මට දැනුණා මේ ඒ කියන්නේ ඒ ඇතුලෙන් එවෙල හැදෙන කතාව මෙන්න මේකයි වා මේක සසඳලා ගන්න යනවා කියන එක එතනදි මට තේරෙනවා ඔබවහන්සේ මේ කාරණාව දැනගත්ත කෙනෙක් කියන එක. ඔව්. ඒ එයාත් එයාත් මාර්ග නිහතමානී වුණා එතන. ඇත්තටම ආමුදුර මටත් එහෙම එකක් දැනෙනවා කියලා. ඉතින් ඇත්තට ප්‍රඥාවන්තයෙක් ඔබවහන්සේ දාපු කා ඒකත් ඇත්ත ප්‍රඥාවන්තයෝ කාලේ තමයි මේ උදාවේගෙන යන්නේ කියන එක දැනෙනවා ඒක. ඔව්. ඒ වගේ දෘෂ්ටි කඩන්නේ මේ දැන් යා මේ අපි වගේ සාකච්ඡා කරන්න ඕනේ දෙය. යාල දෘෂ්ටි තිබුණට කමන්නේ නැහැ. දෘෂ්ටි තිබුණට කමන්නේ නැහැ. ඒක ඔක්කොම මතවල හිටියට කමන්නේ නැහැ. නමුත් සාකච්ඡා කරනකොට තවත් එයාට දෘෂ්ටියක් තියෙන කෙනෙක් කවුරුත් අවුල්. ඔව්. යාගේ දෘෂ්ටි යාගේ මතේ බිඳින්න පුළුවන් කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. තමන්ගේ හදාකර ගැළපෙන කතා කරලා ඉවරන්නේ නැහැ. එයා කොහොමද දන්නේ මගේ පිළිගන්නවා කියන්නේ. ඒක නේද එතකොට හැබැයිම තමන්ට ප්‍රශ්නේ තියෙන එක ඇත්තටම තිබහ තියෙන්න ඕන යාට හොයන්න නැතෝ නිකන් බොරුවට මේ මේ එහෙම කියන්න මට මාර්ගය කියන්නේ කියලා අර ඇතුල් පැත්තෙන් ඇතුලේ වෙනම එකක් තියාගෙන හදුවත් අර කලේ මුණින් අතට නවලා වතුර දානවා වගේ වැඩක් එතකොට ඒ ඒ කියන්නේ එයාලා නිබ්බාන ගැන දැනගෙන කතා කරන්නේ කියන්නේ නිබ්බානේට පස් වෙලා කතා අන්න ඒක ඇතුලේ අවුල 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 එයාලා දන්නවා නිවන කියන්නේ මොකද්ද කියලා ස්ටඩි කරලා තියෙනවා දැනුමෙන් විශ්ලේෂණයක් කරලා තියෙනවා ලොකු උගත්කමක් තියෙනවා එතකොට එයාලගේ තියෙනනේ මානසික ශ්‍රද්ධාවකට දත්ත ටික ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන්නේ සංඥා උපාදාය කරගන්න පස්ස උපාදානෙන් අයින් වෙන්න කියලා එතනම ධර්ම දැන උපාදානයක් කරගෙන එතකොට එයාලට ඒක තේින්නේ නැහැ එයාලට තේින්නේ ඇසර ඇසකරනාචි දිය ශරීරේ තියෙන දත්ත ටික විතරයි එයා දන්නේ මානසික හදන්න කියලා ඒක මේ ප්‍රායෝගික වේක පේන්නේ නැහැ අර තියරියක් විදිහට ගත්ත දැනුම ටික තමයි යාළට ඇත්තක් වෙලා තියෙන්නේ. ඔව් ප්‍රායෝගිකවදලා තියරියකට ගත්තට ඔන්න හරි. දැන් එලා තියෙන්නේ ප්‍රායෝගිකව වඩන්න නැතුව තියරියගෙනගෙන ඒකට ප්‍රායෝගිකව වඩන්න කම් නැති. ඇයි යාළ දන්නවා නිබ්බාන කියන්නේ මොකක්ද කියන. සෝවාන් වීම ගැන දන්නවා ස්ටඩි කරලා තියෙනවා. මම නම් කියන්නේ මුලින්ම ධර්ම දැනුම පැත්තකින් තියලා එදිනදා ජීවිතේ පැත්තට. ඒක ප්‍රැක්ටිස් කරනකොට ඊට පස්සේ ධර්ම දැනුම ස්ටඩි කරනවා. ඒකට යා දෘෂ්ටි වල පිරෙන්නේ. නෑ ඔයතන මේ ධර්මයයි ජීවිතයයි කියලා දෙකක් ඇත්තම නෑ හැමෝටම මේ ජීවිතේම තමයි ධර්මය කියන්නේ මේ ජීවිතේට එන ප්‍රශ්නම් වලින්ම තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දැන් වෙලා තියෙන අපිට ජීවිතේ දුක කියන දෙයක් ප්‍රකට වෙලා තියෙන හැමෝටම එතකොට ඒකට උත්තරයක් විදිහට අර අපි හොයාගෙන යනවා පොත ත්‍රිපිටකේ හරිය මේ පරිශීලනය කරන මොකක් හරි දෙයක් හැබැයි අවසානට වෙලා තියෙන්නේ අපි පොතේ ගත්ත දැනුමට හිර වෙලා අපි ඒවට සාක්ෂි දරන්න යනවා හැබැයි අර අපේ කලින් තිබ්බ ප්‍රශ්නේ තාම එහෙම් පිටින්ම තියෙනවා. මේක අර යන්තම් වැහිලා තියෙනවා අර අරකේ තියෙන අර දැනුමත් එක්ක තියෙන පොඩි මාන්නේ ගතියක් තියෙනවා මම දන්නවා කියන එක. අනේ ඒකත් එක්ක අරයගේ ප්‍රශ්නේ විසඳිලා නැහැ ඇතුලේ තියෙන. ඒක තමයි හරිම කේදවාචකයක් වෙලා තියෙන්නේ මේක. මේක ධර්මය මේක ගොඩක් නිවන හොයන දැනුමින් හො ගොඩක් කාට ධර්ම මහන්නේ හැබැයි මගේ කියන එක හැදෙන ධර්මනේ. අනිවාර්යයෙන්. ඔන්න ඔතන තමයි ලොකුම අවුල. ඒකෙන් ඔන්න ඔතන දෘෂ්ටි හැදෙන්නේ එතනදී. ඉතින් සාමා ලෞකික දුස්තියන් එයා එයාගේ මතයට දැඩිව බැඳුනොත් ඒක දුස්තියක්. මම නම් බොහෝ දුරට ආමතුන ඔය වගේ තනලා ඉන්නවා මම හැබැයි බොහෝ දුරට කියන්න උත්සාහ කරලා එයාලා මේක තේරුම් ගන්න තැනදී මම ඒක වැරදි කියලා කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. එතකොට අහුම්කම් දෙන්න පුළුවන් නම් පළවෙනි දුරු තමයි අහුම්කම් දෙන්න කියලා බලන්න ඕනේ. එයා මම කියන එකට එයා අහුම්කම් දෙන්න සූදානම්ද? අහුම්කම් දෙන්නකොට කරක් කරන්නේ කරක් කරගෙන ඉන්නවා නම් වාලකල ඉන්නවා නම් අහුම්කම් දෙන්නේ නැහැ. එයා ඒ අය පැහැදිලි කරන්න කිසි අපි උත්සාහ වෙනවා කියන්නේ අපේ මෝඩකම. ඒක නෙවෙයි මිනිස්සු හඳුනා ගන්න ඕනේ. මට මේ එයාට මෙයාගේ දෘෂ්ටිය නැති කරන්න පුළුවන්ද කියන එක අපිට අවබෝධයක් තියෙනවා ටිකක් කළා සාකච්ඡා කරනකොට එයා හුම්කම් දෙනවද නැත්නම් යාම මාත්‍යයට ගේමිල්ලන්න තරකෙල්ලන්න යාගේ ලොකුකම් තෙන්නන්න නෑ කියෝකම් බස අපි මුකුත් නෑ කියන ඔකේ යාට කියන්නේ නෑ අපි ඉදේ හැරලා යන්න ඕනේ මේක තමයි වෙන්නේ අපිට මේක වඩනකොට කොහොමද ජන විඥාන ඇති වෙනවනේ මිනිස්සු ගැන අවබෝධය ඇති වෙනවනේ යා මෙයාට මේක තේරුම් කරලා දෙන්න පුළුවන් මෙයාට මේක බෑ එනම් යා කියන තහන් වල මම අර කියනවානේ බොන මිනිසුත් එක බොනෝ වගේ ඉන්නවා මෝඩයෙක් එක මෝඩයෙක් ඉන්නවා ඒ මොහොතේ ඒ විදිහට ඉන්නවා සල්ව ඒකේ කතාව හරි ලස්සනට අමුතුවෙන් දිගහැරෙන්නේ දැන් කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා නම් ඇත්තටම යා විවෘතව ඕපන් වෙලා මේ කතා කරනකොට අර උල්පතකින් ගන්නවා වගේ කියන්නේ මේක දැනුම ගබඩාවක් කියලා මේක ඇතුළේ දාගෙන නැති වුණාට ඒ කියවෙන්න ඕන ටික කොහෙම හරි කියවෙන එක තේරෙන්නේ නැහැ මේ ඒක අනේවත් දන්නේ ඒක එයාට අවශ්‍ය ටික එතනින් අර එයාගේ තිබහ සංසිදෙන් මේ ටික එනවා ඒ වගේ අත්දැකීම් මට නම් තියෙනවා මේ එහෙම ගොඩක් අයට එහෙම කියවිලා තියෙනවා මොකද ඒ කියන්නේ අර ඒක ත්‍රිපිටකයකින්වත් කොහෙන්වත් දැනුමකින් නෙමෙයි අර
ඒක කොහොම කොහෙන්ගෙන එකක්ද කියලා හිතාගන්න බැහැ ඒක. ත්‍රිපිටකයේ කියන එක ඇත්තට ත්‍රිපිටකයේ කියවලා ඒක මොකද්ද මේ කියලා තියෙන කියලා හරියට අවබෝධ කරගන්නත් එයාට ප්‍රශ්නාව තියෙනවා නේ. ත්‍රිපිටකේ කියන්නේ තියරියක් නේ. ඔව්. ඒ කියන්නේ මේ ලෞකික භාෂාවකින් කියන්නේ නැතනත භාෂාවෙන් ඔක පැහැදිලි කරන්නේ. එතකොට නිබ්බාන කියන්නේ අපතත්තන්නේ නැතත්තන්නේ. එතකොට මේ ත්‍රිපිටක ඔය සම්පූර්ණ ත්‍රිපිටකේ තියෙන දහම් ගැටලු. ඒ කියන්නේ ඔකට තියෙන ගැටයක් තියෙන්නේ ගැටේ ලහ. ඔය සෑම සූත්‍රයකම තියෙන දාර්ශනිකය අත. ඒ ඔක තියෙන්නේ සාමාන්‍ය ලෞකික පැත්තෙන් තේරුම් මහමනුස්සයරු තේරුම් ගන්න විදිහ ඉහිලා තියෙනවා. නමුත් ඕක දාර්ශනික අතක් තියෙනවා. ඕක තියෙන දහම් ගැටලු ලහ ගන්න දස්ත වෙනවා. මේ කියන්නේ මේකයි කියන එක. එහෙම නැතුනොත් අර මාර්ගයක් නොවදා ඕක බලන් යනවා කියන්නේ යාර සම්පූර්ණම මම යන අතරමං වෙනවා සංසාරේ අනිවාර්යයෙන්. ඒක වැඩි ලොකු ඒක තියෙන අර වෙලා තියෙන අර ඕකේ අර මේ ගොඩාක් ඉතින් හේතු තියෙනවා. ඉතින් මිනිත්තු දැනුමට අපේ අධ්‍යාපන ක්‍රම යන නිවන් දකින්න කියන්නේ ඒක නෙවෙයි. සමහර අය ඉන්නවා හැමදෙන මට හම්බ වෙලා තියෙන එයාලා ඇත්තම ජීවිතේ මේ දහමක් හොයලත් නැහැ. අර ජීවිතේට මූණ දෙනවනේ එකිනෙක එනිදිනදා එන ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ආගේ ප්‍රශ්නවලට එයාලා ඒවත් ඒ කොට්ටු වෙන්න ගිහිල්ලා බැරිම තැන ඒවා ජීවිතෙත් නැති කරගන්න තැනටම ගිහිල්ලා කමක් නැහැ මම මේවට මූණ දෙනවා කියලා එය සතුටින් බාර අරගෙන බලද්දි මෙයාලට මේක වැඩහිලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ පැටර්න් එක. ඉතින් ඒක හරියටම හරි. ඒක කිසිම දැනුමක් නැති අයට මේක තේරුම් ගන්න පුළුවන්. ආස්වාදය ආදීනේ. ආස්වාද විඳින්න යනවා. ආදීනක පස් වෙන යා හිතන මේ මොකක්ද ආස්වාදින් නිදහම පොත ලැබුණ ආදීනක. යා යා ඊට පස් බලනවා. යාට හිතන දේ කරලම බලනවා. මේක මට ආස්වාදය විඳින්න පුළුවන් කියලා උත්සාහ කරලා බලනවා. මොන දේ කරා මොන පැත්තෙන් කියා මොන පැති කරාස්සේ ජීවිතේ විඳින්නේ කියලා තව තවන්ට යා දන්න මේ ආදීනවත් කියන මොකද්ද තේරුමක් නැහැ කියලා යා තුලින් තේරුම් ගත්තාම තමයි යාට ධර්මයේ යාට බුදුන් හමු වෙන්නේ. ඒක බාගතුන් වහන්සේ එතන ජීවමාන වෙනවා යාට. අනිවාර්යයෙන්. ධර්මයේ හමු වෙන යාගේ හදවත අවදි වෙනවා. ඒකෝ යා කියන්නේ පුතෙන් නෙමෙයි බුදු බාගතුන් වහන්සේ කරලා තියෙන තමන්තුලින්. තමන්තුලින්. එතකොට දැන් යාගේ තියෙන සම්පූර්ණ මානසික පීඩාව කියලා දේ එහෙම් පිටින්ම නැති වෙලා ගියා කියලා කියනවා. මේ ඒක වචනයකට කියන්න කොහොමඩවත් බෑනේ අපි හඳුරන මේ වචනයකට දාන්න යන තැනින්ම රැවට එනවා. ඕනා මිනිස්සෙක් ඒදක තමන්තුලින් තෝරන් ගන්න කිව්වොත් යාට නිස්සාරකෙන් අම්මේ හදවත බුද්ධ කියලා කියන අවබෝධයනේ. බුද්ධ කියලා කියන්නේ තමන්ගේ දින අවබෝධී බීජය. ඒ කියන්නේ අපි හැම කෙනෙක් තුන බීජයක් කියනවා. ඒක තමයි හදවත අවදි වෙනවා කියන්නේ. හදවතක් එක්ක තමයි බුද්ධ බුද්ධිය පවතින්නේ. එතකොට කෙනෙක් ආස්වාදය ආදීන ගැන යා හිතනවනේ මම මේව කරා අරව කරා දැන් මට වෙලා තියෙන්නේ මේක ඉදිරියට කරන්න ගියක් වෙන්නේ මේක කියලා යා හිතලා හිතනම යාට වෙනවා මේ තේරුමක් නැහැ නේ. මේක මොකක්ද තියෙනවා මේ දෙකෙන්ම අයින් වෙන විදියක් යා තුලින්ම ඔව් යා සිලිම විශ්ලේෂණය කරනකොට අන්න හරියට නේද ඇත්තටම සියලු බුදුර යාතර ජීවමානයි. පැහැදිලි කෙනෙක් කතා. පැහැදිලි බැරි. ඒක තමයි එන්නේ ඕනම කෙනෙක් මුස්ලිම් කෙනෙක් හෝ ඒවා ඉස්ලාම් ඕනම මිනිස්සෙක් ඔය තීරයට හිතන්න ආස්වාදයේ මම ජීවිතේ විඳින්න ගියා උනේ මේක ඉදිරියට විඳින්න ගියත් කියන්නේ මේකයි කියලා යාතුලින් යා විශ්ලේෂණය කරන්න ගත්තොත් එයාට සම්පූර්ණම හමු වෙන සියලු බුදුය. ඇත්ත ඒ අවසානයේ අර හදවත කියන කතාව තමයි. ඒ කියන්නේ තමන් අර හොරෙක් රැකගෙන තමයි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ. ඒ හොරා රකින්න වැටක් ගහගත්තා, CCTV කැමර දාගත්තා, ආරක්ෂාව දාගත්තා. අවසානයේ මේ අර තමන්ගේ හොරා කියන දේ ඇත්තටම මරලා දාන්න උත්සාහ කළා නෑනේ. හැබැයි මේ තමන්ගේ හොරාව පාව දුන්නයින් පස්සේ තමන්ගේ මේ ඇතුළේ තියෙන මේ ඔක්කොම ජරා වැඩ ටික මේ සම්පූර්ණයෙන්ම මේ ටික දැක්කයින් පස්සේ ඒ හොරාව පන්නලා දැම්මයින් පස්සේ අර ඔබ වහන්සේ කියපෝගේ හදවත විතරයි විවෘත වෙලා තියෙන්නේ. ඒතකොට හදවතින් තමයි ගනුදෙනුව සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ. ඒක හරිනේ අර නිරාමිෂයි. ඒ කියන්නේ ආයාසයක් කිසිම දෙයක් නැති ස්වාභාවික ස්වභාවයක් ඒක. මේ අපර කොච්චර දේනා මේක තේරෙන අනිවාර්ය විවෘත වෙන්න ඕන. අවංක වෙන්න ඕන. මතයකට හිර වෙන්න නැතු නැති ප්‍රශ්නක් තියෙන්න ඕන. එහෙනම් ජීවිතේ හොඳලා ආස්වාද ආදීන දැක කෙනෙක් ඉන්න ඕන. ඒ කෙනෙකුට විතරයි අත්‍තර මේක තේරෙන්නේ. අනිවාර්ය. අර පහුගිය කාලේ ඔබ වහන්සේට මතක ඇති අර විශ්වබුද්ධ කියලා හාමුදුරු කෙනෙක් මම ඒ ලයිව් ගොඩක් බලලා තිබ්බා. මට නම් ඉතින් උන්වහන්සේ මේ සම්මුතියෙන් කරපු යම් ක්‍රියා ඒ දේවල් වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ ඇතුළාන්තයෙන් කියන කතාව මට ඒක දැනුණා. මට එන්දා ඒ වැඩ කිසිම එකකට මම ඇඟිල්ල දී කළත් නෑ, වැරදි කියලාත් නෑ. මේ එතනත් යම් කිසි කතාවක් මිනිස්සුන්ට ඒ හරහා තවදි වෙච්ච මිනිස්සු ඉන්නවා. මේ ඒක නමුත් ලෝකෙට පේන්නේ එක එහෙම් පිටින් වැරද්දක් කියලා. මේ කියන ඇති යාලා අවිරුද්ධ බමගෙන කියන මිනිස්සු විස්තයිනේ. විරුද්ධ වටින්නේ ඔව්. අව්‍යාජයි තනිකර එහෙම් පිටින්.
අපි වුණත් ගරු කරන්නේ විරුද්ධභාවයනේ. විරුද්ධයි නම් මේක ඒකනේ වටින් මොන දෙයකටත් එයා විරුද්ධයි. විරුද්ධයි. එයාගේ යාගේ සිද්ධි තමයි මොනවිල් ලක්නේ එයා වැරදි කරත් එයාක විරුද්ධ කරානේ. හරි. ඒ කියන්නේ වැරදි හරි වැරදි කියලා හදාගෙන තියෙන්නේ තරලා. අපිනේ හදාගෙන ලෝකෙට සාපේක්ෂව අපි හදාගත්ත එක ගන්න. ඇත්තට එහෙම හිකුත් නැහැනේ බණන් යද්දි. ඔව්. ධර්මයේ තේරුමකට පටල ගන්න හොඳ නැහැ. පරමාර්ථයේ තියෙන තේරුම් ගන්න සම්මුතිය තියෙන ජීවත් වෙන්න. අර ඒක කලන්න යන තැනදී ඉර වෙනවා. අර ඒක තමයි එයාට තුනේ. ඒක ඇඟිල්ල දික් කරපු. ඒක එතන යාර ධර්ම මාන්නයක් ඇවිල්ලා තියෙන. කඩන්නේ යනකොටම ඒක يعني ඒක තමයි එයාගේ මාන්නය. يعني හියුම් බෙදෙන්ට අහු වෙනවා නේ ආමුදුරනේ. එතෙන්ට අහු වෙනවා. අහු වෙනවා. සම්මුතිය පරමාර්ථය වශයෙන් ඇත්තටම ජීවත් වෙන්න බෑ. පරමාර්ථයේ තේරුම් අරගෙන අවබෝධ කරගන්න සම්මුතිය තියෙන ජීවත් වෙන්න. නැත්නම් ඔජිතක් තියෙන පැහැදිලි කරන්න ඕනේ නේද භාග්‍යතුන් වහන්සේ. අද වෙලා තියෙන පරමාර්ථයේ ධර්මයේ සම්මුති ධර්මයේ වටිනාකමක් හදලා සම්මුති ධර්මෙ නෙමෙයි සම්මුති තුල ජීවත් වීමේ කලාව. නව අරක ජීවත් වෙනකොට ආභුතිය අත්‍යර ගන්න තමයි පරමාර්ථය තියෙන්නේ. පරමාර්ථය තියෙන්නේ. ඒක ඇතුළේ ජීවත් වෙනවා. පරමාර්ථය කියන්නේ ජීවත් වෙනවා. පරමාර්ථයේ ජීවත් වෙනොත් නේද මානසික ලෝකයක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම. හරි මේක ජීවත් වෙන මානසික ලෝකේ ලෝ වෙනස් වෙනවා ඒක පාරට. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන ද හාමුදුරනේ මොකද්ද මහණෙනි මම මගේ ධර්මයේ අංක දෙකට තියාගන්න රාජනීතිය මේ ලෝකේ තියෙන යම් කිසි නීතියක් තියෙනවා නම් ඒක තමයි අංක එකට තියාගන්නේ කියලා දෙන්නේ. ඔව්. ඒක ඇතුලේ ජීවත් වෙන්න මේ මම කියන දේ අවබෝධ කරගන්න කියලා. ඔව්. ඒක ලස්සන ඒවා කියලා තියෙනවා අවබෝධයෙන්. ඔව්. සම්මුතියත් ගැටීමක් අතකට ගත්තම අවුල්. ඒ සම්මුතිය බිඳන්න ඕන අවස්ථා තියෙන එක ප්‍රමාණිකුලව බිඳන්න ඕන. ඒ කියන්නේ මිනිස්සු ගේ දුස්ති වැඩි නම් ඒ වෙලේ සම්මුති බිඳුවර කමන්නේ. ඒක හැම කෙනාටම කරන්නත් බෑ. සම්මුති බිඳ මිද. ඒක වැටෙන බැටෙන කටින් කරන්නේ. ඒ අර ඔඩියන්ස් හැමෝටම දෙන්න බෑනේ. සම්මුතිය තුළ අලුත් සංකල්ප එකතු කරන්න පුළුවන්. ඒක හැම කෙනාම බිඳින්න කියලා අවුල් යනවා ඒක. එතකොට ඇඟිල්ල දික් වෙනවා හැම තැනම. ඔව් එතකොට අවුලක් තියෙනවා. එතකොට දැන් කවුරුත් කියන්නේ අපි වුණත් මේක හිතුව සම්මුතියේ සිටින ඉතාලේ පරමාර්ථය අවබෝධ කරගත්තේ. අපි ධර්මයේ සම්මුතිය වෙනස සම්මුතිය පරමාර්ථය වෙනස පරමාර්ථය වශයෙන් දේශනා කරන්න හැකියාව තියෙන්නත් ඕනේ. දැන් ගොඩාක් මේක යනකොට තමයි අපි අර අපිත් එක දෘෂ්ටියකට වෙනවා. ඒ කියන්නේ අපේ අපිට තේරෙන පරමාර්ථය තුළම හිර වුණාම ඒ පරමාර්ථය විතරමයි කතා කරන්නේ. ඒක පොඩි අවුලක් තියෙනවා. අවුලක් තියෙනවා. එතන සංතගාමි වීමක් තියෙනවා නේ ආවද? ඒ දැනට අර හැදගෙන යන වතුර වගේ. ඒ කියන්නේ ඒ ස්වභාවයට මාරු වෙන්න බැරි නම් ඇති වැඩක් නැහැ. මේ මොහොතේ ජීවත් වෙනකොට ඒ මොහොතට සරලන විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔව්. දැන් භාග්‍යවතුන් වහන්සේලා කියන්නේ හැමදාම මිනිස්සුම කිව්වනේ අපිට මහ ලොකු කතා කියන්න එපා අපිට මේ විදිහට බලන් ඉන්නත් කියන්නේ කියලා මිනිස්සුම ඉදන්කත් සොරල් කියලා තියෙන්නේ ඒ කාලෙත් එහෙම තමයි. ඔව්. මිනිස්සුම කියන අපිට මහ ලොකු කතා කරනවා මේ මෙලෝ දිනුනේ පරිණ දිනුනේ ඊට පස්සේ මානේ ඒකයි කියන්නේ අපිට ජන විඥානේ තියෙන්න ඕන පොඩ්ඩක්. ඒ කියන්නේ හාමුදුරනේ අර ගොඩක්ම ඔය උපමා භාවිතා කරලා තියෙන මේ මිනිස්සු ගොවිතැන් කරා නම් ගොවිතැන ඒ මොන හරි එතන තියෙන උපමාවක් අරගෙන ඒක වැඩි වැඩ කරා නම් කීයට ඔන්න ඔය නියන ඔය උපමා ටිකක් අරගෙන එහෙම එහෙම මේ ඒ අය කරපු මේ මිනිස්සුන්ට දැනෙන මොකක් හරි අර මේ මිනිස්සුන්ට ලෝකේ ඇත්ත වෙලා තියෙන තැනකින් තමයි උපමාවක් අරගෙන අර ලෝකෙින් විතර කතාව කියලා තියෙන්නේ. මේ උපමාව ඇතුලින් කතාවක් හදලා හැමදේම ඒ මිනිස්සුන් යවුල මැදයන් තින්තනේට යොමු කරේ එතනින් පටන් ගන්න. ඒ මුලින්ම මේ පරමාර්ථය කිව්වේ නෑ. පරමාර්ථ නැතුව සම්මුතියට කොහොමද මිනිස්සේ මැදයන් වෙන්නේ? මැදයන් මාර්ගයට එන්නේ කොහේ? මාර්ගයට යොමු කරා විතරයි ඵලය කර කියන්න වත් නෑ හැමතැනම. ඔය හැම කිව්වද අවුලක් නේ. දැනගන්න ඕනේ. ඔව් අපි උනත් දැනගන්න ඕනේ. ඒ කියන්නේ නිබ්බානම කියන්නේ නැතුව මිනිස්සාව මැදස්තනකට ගෙනියන්නේ. එතනින් දැන් මොකද එතනින් එහාට අපිව ඩක්කන්න බෑ. මිනිස්සු අපිට කියන්න බෑ මෙහෙම යන්න කියලා. ඒ මිනිස්සු ප්‍රශ්නාවන්ත කරන්න පුළුවන්. අවදි මැදයන් සින්තනේට යොමු කරන්න පුළුවන්. ඒක යොමු කරන්න පුළුවන් සාකච්ඡාවයි. ඒ නෑ යා. ඒ සාකච්ඡා කරනකොට පුළුවන් එයා මැදයන් සින්තනේට යොමු කරන්න. කරන්න පුළුවන්. දෙතරින් අපි සිනමා කිසි දෙයක් කරන්න බැහැ. ඒ කියන්නේ දේශනාවකින් කරන්න පුළුවන් මිනිස්සුයාව සම්මාදික ගන්න එක විතරයි. ඒකේ යන්නේ ඒක දක්කන්න යව අරයන් යන්න බෑ. මාර්ගයට යොමු කරන්න පුළුවන් අසන තන චින්තනේ ඒ චින්තනේ හදාගත්තු කොහොමත් මැද ආර්ය මාර්ගයේ චින්තනේ එනවා කියලා එතෙන්දී යොමු කරවන්න පුළුවන් සාකච්ඡාවකින් එතනින් පස්සේ අපේ කිසි දෙයකින් දේශනාවකින් කරන්න බෑ. අනිවාර්යෙන්ම අර සාකච්ඡාව කියන එක තියෙනවා මේ පැත්තෙන් ප්‍රශ්නය තියෙනවා මේ පැත්තේ උත්තරේ එහෙම සාකච්ඡාවක් තියෙන නැත්නම් අර අහගෙනම හිටියොත් කවදාවත් අර ඒක ඒ ඥානය පුරුදු කරගන්න වෙන්නේ නැහැ තමන්ට කවදාවත්. ඔව්. කණිකටමයි.
සාකච්ඡාවක් තියෙනවා නෑ උන්කන් දීමක් තියෙනවා නැත්නම් වැඩන්නේ දැන් මොන වුණාද අපේ ආමුදුරනේ මේ අපේ සංස්කෘතිය එදා ඉඳන් දැන් හැදිලා තියෙන්නේ මේ බුද්ධ ශාසනය කියලා ඒ විදිහට එහෙම හැඩතලයක් තමයි තියෙන්නේ ඒක වැරද්දක් නෑ මේ නමුත් ඒක රැංගිලා දික් කරන්නත් බෑ මොකද ඒක තියෙන නිසා තමයි ඔබ වහන්සේලා හරි මේ දැන් මේක මේ මේක සැඟවිච්ච මේ ධර්මතාවය මතු කරන්න උත්සාහ කරන්නේ මේ හැඩතලේ ඉන්න නිසානේ ඔබ වහන්සේලා චීවරයක් දරාගෙන ඒකම වටිනවා ඉතින් ඒකට දැන් අපි දැන් ඕක කඩන්න ගිහිල්ලා ඕක කඩන්න ගියොත් වෙන සංස්කෘතියක් එයි ඒ සංස්කෘතියත් හැබැයි තාවකාලිකයි ඊට පස්සේ ඒකත් කැඩෙනවා ওই විදිහට මන්නේ ඒක දැනගත්තා නම් මේ ওই කඩන්න හද අයටත් මේ ඇත්තරම නේ ඒක තේරෙනවා නම් ඕක කඩන්න යන්නෙත් නෑ එතකොට මේ මොමුණත් මේක යා මේක වෙන සිද්ධි ඒකම තමයි ඒක නවත්තන්නත් බෑ අපි හමුදුවේ නේද ඥාන දර්ශනයක් තියෙනවානේ හැම කෙනාටම මේක තියෙනවා හැම කෙනාටම විදර්ශනා ඥානයට ආවුවා එන්න පුළුවන් අවබෝධ ඥානයක් තියෙන්න පුළුවන් එතනින් පස්සේ සෑම ඥානයක්ම හැම කෙනෙක්ටම තියෙන්නේ දේශනා ඥානය අවශ්‍යයි තරක ඥානය අවශ්‍යයි විශ්ලේෂණ ඥානය අවශ්‍යයි විදර්ශනා උපේක්ෂා ඥානය අවශ්‍යයි ඒක ඥාන දර්ශන වැඩිපුර කෙනෙක්ට තමයි දේශනාවක් කරලා සාකච්ඡාවක් කළ මිනිස්සුන්ට මධ්‍යස්ථ චින්තනයට ගේන්න පුළුවන්. එහෙම දේශනාවක් ඥානයක් නැති විදර්ශනා උපේක්ෂා ඥානයක් නැති හැම කෙනෙකුම බණ කියන්න ගියාම පස්සේ යාල අන්තවාදී බණ කියන. අන්න ඒකයි වෙලා තියෙන්නේ. හැම කෙනෙක්ට මේ කතා කරන්න බෑ ඇත්තට. හැම කෙනෙක්ටම සුදුසු නෑ. යාල මේ නිවන් දකින්න සුදුසු නාට කරන්න සුදුසු නෑ. ඒකේ හේතු තියෙනවා. ඉතින් ඒක දැන් අපි ගත්තොත් මේ දැන් නිගන්තයන් එහෙම රහස් වුණාට ගන්ටම් බාගතුන් වහන්සේගේ මනහර රහස් කුමාරය යාල දේශනා කරන්න බෑනේ මොකද යාල අන්තපාදී එක පැත්තයි යාල ගන්න. නමුත් චරිත හාමුදුරු මුගලන් හාමුදුරු කියන්නේ මිනිස්සු අතරින් ඉඳින් අවබෝධ කරගත්තායින් යාල පුළුවන් දේශනා කරන්න. මිනිස්සු අතර නැති කෙනෙක් හුදකලාව තනකමින් එයා අවබෝධයට පත් වුණත් යාල මිනිස්සුන් දේශනා කරන්න දක්ෂ නැහැ. මොකද යා අවබෝධ තියෙන්නේ අර පැත්ත එක යා දන්නේ එක පැත්තක්. යාට දේශනා ඥානයනේ අවබෝධයට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ධර්මයේ නිවන් දැක්කත් හැම කෙනෙක්ට මේ කියන්න පුළුවන්. ඒක තමයි. ඒක නම් මම දැනගෙන ඉඳියක් තියෙනවා අපේ හවුදුනේ දැන් මේ මං හොයපු නැති එකක් දැන් බුදුහාමුදුරුවන්ගේ මේක දේශනාව අහලා සත්‍ය අහලා ඒවට ගොඩනැගුණනේ මාර්ගඵලලාභින් කියලා රහතන් වහන්සේලා හරි එහෙම කොට්ටාසයක් හිටියනේ. එතකොට ඔය පොතපතේ සඳහන් වෙලා තියෙනවා හාමුදුරුවනේ ඒ අය අර බුදුහාමුදුරුවෝ කියපු කතාවම ඒ කතාවම එහෙම් පිටින්ම අමුවෙන් මේ අර ජනතාවට ඒක ධර්මය හොයන අයට වැමෑරුවේ නෑනේ. ඒතොර ඒ චතුරාර්ය සත්‍ය තමන් අවබෝධ කරා නම් තමන් සමන්ත දැනෙන විදියට නේද ඒක දේශනා කරලා තියෙන්නේ. ඒ නැත්නම් පොතපතක මේ සූත්‍රයම බුදුහාමුදුරුවෝ කියපු සූත්‍රයම මේ කාශ්‍යපහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා කියලා එහෙම කොහෙවත් සඳහන් වෙලා නෑ නේද අපේ අම්මෝ. දේශනා කරනකොට සමන්ත දැනගෙන තේරෙන මිනිස්සුන් දැනගෙන ඉඳලා දේශනා කරනවා. ආ මිනිස්සු ඒ කියන්නේ ඒ එහෙම එකක් තියෙනවා. අපි කියන්නේ මිනිස්සු මොකද දේශනා කරන්නේ මිනිස්සුන් මේ මිනිස්සු ඉන්න තැනට මොනින්ම ඒක කිව්වේ ජන විඥානේ අවශ්‍යයි. ඥාන දර්ශන හැම කෙනාටම දේශනා කරන්න බෑ. ඒක මේක අවබෝධ පරම ඒ කියන්නේ ගොඩක් අය පරමාර්ථය විස්තරේ වන්න ගත්ත අවුලක් ඒකට පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ අර සම්මතයේ ඇතුලේ අර එයාල හිර වෙච්ච මේ ඒ ගියපු කාලය ඇතුලේ මොකක් හරි මේ ඔබ වහන්සේ කියන්න හදන්නේ එයා රාජ්‍ය අධිකාරියු ගොඩක හිටියනම් එයා එතන ජන විඥාන එයාගේ හැදිලා තියෙනවා. ඒතර මහාචාර්යවරුගේ උගත් පිරිසක් ඉඳලා එක ඉඳලා තියෙනවා එයාට ඒ පරිසරය හැදිලා තියෙනවා. හැබැයි මේ අවබෝධ කරගයින් පස්සේ ඔය පරිසර දෙකටම හැඩ ගැහිලා මෙයාට මේක කියන්න පුළුවන් ඒක තමයි ඔය කියන හරියට සත්‍යයක් තියෙන්න ඕනේ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒකට තමයි අර බැලන්ස් ගන්නවත් ගන්නවා ජීවිතේ සායු ජීවිතේ සිතන අවබෝධයක් තියෙනවා. ඔව්. ඒකයි දැන් අපි කිව්ව ගොඩාක් පැතිකඩ ඒ වෙලා තියෙන්නේ දැන් පස්සව දසකසා කරනගෙන එදා වේල කන්න බැරි මනුස්සය නිවන ගැන කතා කළේ දැන් නැහැ නේද? නැහැ. ඒ අනේක අපි මූලික ප්‍රශ්නේ තේරුම් ගන්න බෑනේ. ඔව් එදා වේල කන්න බැරි මනුස්සය නිවන ගැන කියන්න කිව්වොත් එතකොට අපි මේ මනුස්සරකේ නිවන ගැන නෙමෙයි. අපි මනුස්සරේ කියන්නේ යා වාව් වාගේ ජීවිතේ සාර්ථක වෙන විදිය. එතකොට අපි කියන කතාව අහගෙන වෙන කෙනෙක් මේ මිනිස්සුන්ගේ මේ ජීවිතේ ගොඩ යන විදිය වන්නා නම් මෙන්න මිනිස්සුන් කුස්නාවක් ඇති කරනවා මෙන්න මේ නිවන ගැන කියන්නේ නිවේ කියන්නේ කියලා. එතකොට යා අපිත් එක්ක යනවානේ. හරි හරි. ඒක අවස්ථාව මිනිස්සු අවබෝධ කරගන්න දේශනා කරන්නේ. ඒක ඕක අර සමන්ත භද්‍රහාමුදුරුවෝ එහෙම සෑහෙන්න ඇඟිල්ල දික් කරනවානේ වන්න ඇහිලා තියෙන සෑහෙන්න. ඕන්න ඔය කාරණාවේ. ඒක තමයි. ඒක නිබ්බාණ වෙනයි ලෞකික සාර්ථකත්වය වෙනයි පව් වලින් පින් කරන මාර්ගය වෙනයි පින් කරන්න සංකල්ප ටිකක් හද සසරනේ සසර
සත්තාව දැක අපසාර කරන කෙනෙක්ට සංකල්ප ටිකක් හදනවා සතර යන්න සතර යහපත වෙන මේක දෘෂ්ටියක් තමයි නමුත් මේක යාරත් යහපත අනුන්ට යහපත දෘෂ්ටිය නමුත් ඒක නිබ්බාන නෙමෙයි ඒක අපි ඒකත් එක්ක අපි අර ගැටළු මිනිත්තු ගැටුම කරන් දෙයක් නැහැ නේද ඒක අපි මිනිත්තු තියෙනවා ඊයර කතා කරපු වෙලාවේ මම කතා කරේ දෘෂ්ටියනේ යා කතා කරපු වෙලාවේ ප්‍රතිවිරුද්ධව මම ඊයර පෙන්නලා දුන්නේ ඒ මේ කරන්නේ එවලට ඇත්තයි කියලා හිතනවා හැබැයි ඊට පස්සේ ඒකම ඒ මාතෘකාවම ගැන තව කෙනෙක් කියන කතාව තවත් පරස්පරයි. මෙහෙම එහෙම හොයාගෙන ගියන් පස්සේ මේ ඇතුළ ඒත් ඇතුළ අර මේ ඇතුළ කම්මලක් වගේ වෙන්න ගන්නවා. ඊට පස්සේ ඇත්තම ප්‍රශ්නේ මේ කම්මලනේ. මට නිදහස වෙනවලු මේ කම්මලේ. ආන් එතනදී තමයි අර මං කිව්ව බොහන්සලා වගේ දෙතුන් දෙනෙක් මට හම්බුණා කියලා. ආන් එයාලා තමයි මේකට බෙහෙත් ටික මෙන්න මේකයි රෝග ලක්ෂණයි කියලා මට දැනෙන්න සැලැස්සුවේ. ඒක දැනෙන්න හරස්සන්න විතරයි උන්වහන්සලා කියන්නේ මේ මම කියන්නේ දෘෂ්ටියක් විතරයි. ඔයාලා මේ දෘෂ්ටිය ඇත්ත කරගන්න යන්න එපා. උතුර ඔයාලා නිදහස් වෙන්න වෙන්නේ නැහැ. ඔයාලගේ ඇතුලේ තියෙන කතන්දරේ දකින්න මේකේ දෘෂ්ටිය පාවිච්චි කරලා. ඒකෙන් නිදහස් වෙන්න එක. අන්න ඒක දැනෙන්නේ නිසා තමයි මේ අනිතර මේ ප්‍රායෝගිකව ඒක අත්දැකීම් ලබන්න නැතුව දේශනා කරන්න යන එකත් වැරදි. ඇත්ත. ඒක අත්විදුල නැත්තම් ඒක දේශනා කරන්නත් බෑනේ හාමුදුරුවනේ. කියන්නත් බෑනේ කෙනෙක්ට. ඒක මේ දැන් අපි වුණා දැන් සූත්‍රයක් කියවුවාම පස්සේ නමෝමත් පිටිපිටේ දවසර එකක් ක්‍රියාවක් වගේ සූත්‍ර බලනවා. මොකද සමාජයත් එක්ක ජීවත් වෙනකොට වෙන. නමුත් ඒ සූත්‍ර බලලා මම ඒ සූත්‍රය ගැන දේශනා කරපු එකේක ස්වාමීන් වහන්සේලා විවිධ අර්ථ කතා කරන හැම කෙනාගේම අහනවා. මම ඒ වෙලාවට විවෘත්ව අහනවා මගේ මම ගන්න දේවල් ටිකින් කියලා. එහෙනම් ගත්තොත් සම්මා විති සූත්‍රය ගැන එකේක ස්වාමීන් වහන්සේ එකේක අර්ථ දෙන්නේ. ඒ හැම කෙනාගේම ඒකටවත් ප්‍රතිස්ථාප කරන්නේ නැහැ. ඒකක්වත් දැලන ගන්නේ නැහැ. මංගේ ඒ හොඳට විශ්ලේෂණයකින් මම අහන් ඉන්නවා. එතකොට මම මට සමාජයේ ලොකු අවබෝධයක් වෙන එක එක පැති කඩේ. ඒක දැන් මී වෙන පලානේ කොහොමද සම්මාදිට්ඨිය කියන්නේ? සමන්ත පත්‍රහාමර කොහොමද සම්මාදිට්ඨිය කියන්නේ? එතකොට මේ ලැබුරු කඩ කොහොමද සම්මාදිට්ඨිය කියන්නේ? ආරණ්‍ය වාසීන් කොහොමද සම්මාදිට්ඨිය කියලා පැහැදිලි කරන්නේ? නාවුණ කට්ටිය කොහොමද සම්මාදිට්ඨිය පැහැදිලි කරන්නේ? ඔන්න ඒක එතකොට මට ලොකු අවබෝධයක් එක එක පැති කඩ ඔස්සේ ඇවිල්ලා තියෙනවා. ඒ මම වුණත් ඒ අන්නේ ඉස්තරීක අවස්ථාවේ සම් දේශනා කරන්න යන්න කන්නේ. ඒ කියන්නේ අය අන්තගාමී නොවි අර විවෘත වෙන්න ඕනේ හැම දෙයක්ම අහන්න. ඒ අහන්න කන හදා ගන්න ඕන. අන්නේ ඒක තියෙනවා අපි හමුදුනේ. අපි කාටවත් කිරේලා නැහැ හැම කෙනාගේ මම සූත්‍රයේ කියවල මම්ම ඒක තේරුම් ගන්න මාතුලින්ම තේරුම් ගන්න. ඒ සූත්‍රය ගැන එක එක ප්‍රතිකර. සමන්ත බද්දහාලු කොහොමද ඒ සූත්‍රය ගැන පැහැදිලි කරන්නේ? නිවන පලාන කට්ටිය කොහොමද ඒ සූත්‍රය ගැන පැහැදිලි කරන්නේ? ලබුනෝරු කන්ද කට්ටිය කොහොමද සූත්‍රය ගැන පැහැදිලි කරන්නේ? තපෝවන කට්ටිය කොහොමද ඒ සූත්‍රය ගැන පැහැදිලි කරන්නේ? ආරණ්‍ය වාසී භික්ෂුන්හත්තු කොහොමද ඒ සූත්‍රය පැහැදිලි කරන්නේ? උගතුන් ඉගෙන ගත්ත මහාචාර්යලා කොහොමද ඒ සූත්‍රය පැහැදිලි කරන්නේ? මම හැම පැත්තම ස්ටඩි කරලා තියෙනවා. හැබැයි ආමතන මෙහෙම එකක් තියෙනවනේ. හැබැයි ඕක ස්ටඩි කරාන් පස්සේ මේ හැමෝම කියලා තියෙන එකම දෙයක්. හැබැයි මෙයාලට මේ එක දැනකට එන්න බැරි එකක් තියෙනවනේ. ඕක විවෘතව දැකලා ඇත්තම එකම කතාව තමයි කියන්නේ. දැන් බීවල පනානේ කොච්චර මේ දවස්වල ඇඟිල්ල දික් කරත් එයාලගේ දේශනාවල අර මම ගෑනු කෙනෙක් මම ඇහුවා කතා කරනවා. ඒ දේශනාවල එයාලගේ වචන ටික විතරයි වෙනස්. වෙනස් වචන ටික පාවිච්චි කරනවා. හැබැයි මේ ඇතුළත දකින කතන්දරේ තමයි එතනත් කියවෙන්නේ. ඒක දැනෙනවා අපිට. ධර්මයේ ගැන කියන කතාව එයාලගේ හරි අර සම්මුතිය වෙන මම රත්නේ කියලා බුදුහාඳුර ඒ ගැන නැතුව ධර්ම කතාව කියලා ගොඩක් දේවල් ඒ විදිහට අපි තේරුම් ගන්නවා. අපේ මානසික අනිත් කරලා
ඒ පැත්තෙන් යාල කියන තේරුම් ගත්තා මේක හරි. ඇත්තටම දෙන ඔතන තියෙන්නේ අර අපේ අපේ මැනීම කියන තැන තිබ්බොත් තමයි අපිට කිසිම දෙයක් මේ මනින එක අපේ අර කෝඩුව තියාගෙන කොයි වෙ හැම එකක්ම මනින්න ගත්තොත් තමයි අපිට මේක හොයන්න බැරි වෙන්නේ. අපි අන්තගාමි වෙන්නේ. අර මිනුන් දැන්න විසිකුණාන් පස්සේ මේ හැම හැම දෙයක්ම නිරවුල්ව තේරෙන්න ගන්නවා. දෘෂ්ටියක් තියෙන්නේ එයා විවෘත නැහැ. එයාගේ එයා දන්න දේ එයාට දැනුන දේ එයා ඉගෙන ගත්ත දේ එයාගේ මතයට එයා බැඳෙනවා. ඒක ත්‍රිවිධ න්‍යාය දෘෂ්ටිය. එතනට එයා දරු සම්පූර්ණම පිපිටකේ තුනක් එයා බැඳුනොත් එයා ඒ මතයට ගැටුනොත් ඒක දෘෂ්ටිය. අනිවාර්යයෙන්. පිපිටකේ ධර්මයේ උනත් ගැළවෙන්න තියෙන බැඳෙන්න නෙමෙයි. උකාර සර්පයාට කියලා කියන්නේ උපමා කරන්නේ ඒක නෙවෙයි හමුදුනේ සර්පයාගේ වැරදි දෙයක් අල්ලගත්තොත් කියලා. ඒක බාගතුන් වහන්සේ කියන මම කියන ධර්මයෙන් මම දැඳලා නැහැ කියලා මට මතයක් නැහැ කියලා සූත්‍ර දේශනාවල තියෙනවා. ඒතකොට බාගතුන් වහන්සේ උන්වහන්සේ ධර්මයෙන් දැඳලා නැහැ කියලා. ඒක අල්ලගෙන කොච්චර දුක් විඳිනවද? ඔව්. මහන්සියලා පැඳීමක් නැහැ අපි. ඒක බලන්න දුරුතු බාරු. හරි වාරු. ඒක මාරු. ඒලාගෙන ඒ දුක්ටි. ඒතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි ඉන්නේ දුක්ටි. දැන් ඊයර කතා කරපු එකේ ඇයි ඉන්නවද මන් දැන්? ගැටීමකට එනවා ඔබවහන්සේලාට තියෙනවන්නේ ඒ පැවිරලා තියෙනවන්නේ ඒක ලිහිල් කරන්න පුළුවන් ඒකයි අවස්ථාව තියෙනවන්නේ ඒකයි මාරම දෙයක් ඒක එයා දන්න මුලින් මාත්‍රේ කතා කරලා ලොකු දැනුමක් ධර්ම දැනුමක් වාස්තේ කතා කරන ඔයාලගේ එයා ඉගෙන එයාගේ එයා හදාගත්ත එයාට එයාගේ මතේරියා බැඳලා ඉන්නේ මේ මතේ එයා දන්න දේත් එකදම වත් එක තර කරන්නවා ඒ කියන්නේ අත්දැකීමක් අත්දුකු නැති කෙනෙක් මේ ගැන හැමස්සෙම කතා කරන්න යන්න හොඳ නැහැ ඔයාලා අත්දැකල නැහැ කියන කතාව දැනුමින් දන්නා විතර එතනදී අර තියෙන තමන්ගේ දාර එයාලා බලන්නේ එතකොට දැනුමට ටග් ගාලා සසඳලා බලන්නේ වෙන වෙන කරන්න දෙයක් නැති නිසානේ එයාගේ අත්දැකීමට සසඳ ගන්න විදිය නැත්නම් දැනුමට සසඳන තැනදී මේක වැරදි කියලා පේන්නේ එහෙම පිටින් එතනින්ම අර මානසික පීඩාව කියන එක විවෘත වෙනවා එතනින්ම රෝග ලක්ෂණේ මතුවෙනවා හැබැයි ඒක ටග් ගාලා වහන්සේ අල්ලගත්තා වරස කරන්න ඕනේ මගේ මතේ වෙන්නේ නෙවෙයි මම දන්න තේරෙන්නේ දෘෂ්ටිය කඩන්න හරියටම මම දන්න දේ පැත්තකින් කියනවා ඔක්කොම පැත්තකින් මම කෙනෙක්ගේ දෘෂ්ටියේ යම් කිසිද දෘෂ්ටියක ඉන්නම දෘෂ්ටියට ප්‍රහාර එල්ල කරනවා එතකොට මුලින්ම යා ප්‍රහාර එල්ල එයා අහුම්කම් දෙන සූදානම් නම් හරි යා භාග්‍යවන්තයි හරියටම එතකොට ප්‍රශ්න ආවද ගන්න ලේසි එයා අහුම්කම් දෙන සූදානම් නැත්ත එයා භාග්‍යවන්තයි එයා කියන කතාව අහන් ඉන්න ඉතුරු අපි එතකොට නිසා බොහොම සන්තෝෂයි ඔබවහන්සේ මේ හම්බ වෙච්ච එක කතා කරලා අපි මේ ඔබවහන්සේට පුළුවන් නම් ලයිව් දාන්න අපි පුළුවන් විදිහට සම්බන්ධ වෙන. ඇතර මේ ඔහොම කතා කරන ස්වාමින්වහන්සේ කෙනෙක් හම්බුණාම මේ ඔය පැත්ත මේ විවෘතව ඩයලොග් කායිසෙන් එනවා කො මෙතන සිස්ටම් ප්‍රශ්න තිබුණද එතකොට හරියට හොදුනේ. ඇත්තටම ලොකු දෙයක් මේ TikTok එකේ ඇතුලේ මේක හොයන බොහෝ පොට්ටාසයක් ඉන්නවා. මට ඇත්තටම හම්බ වෙලා තියෙනවා. ඔය පිටරට ඉන්න මිනිස්සු එහෙම යාළට මම TikTok උපායෙ ඔතන ඉන්න තරහායනේ ආස්වාදී ආදීන අත්විඳිනවා. අනිවාර්යයෙන්. යාළට තමයි මේ කියන්නේ. TikTok එකේ තමයි ඉන්නේ සම්පූර්ණ තරහ තමයි. අවුරුදු 20 35 අතර සුපිරිම් බුලට් එකේ වැඩිපුර ඉන්නේ TikTok එකට. එතකොට යාළා ආස්වාදී ආදීන දෙතනම මොහොල විල තියෙනවා. ඒ කියන්නේ දැන් ඕනම කෙනෙක් සාර්ථක වෙන්නේ රහත් වෙන්නේ බුද්ධත්වයට පත් වෙන්නේ අවුරුදු 20යි 40යි අතර. ආ. ඕනම කෙනෙක් සාර්ථක 40යි. ඒක මේ ඒක එහෙම නියමයක් කියලා කොහමද ඔබවහන්සේ ඒක හරියටම දැනගත්තේ කියන්නේ බුදුහාමුදුරු එහෙම දේශනා කරලා දිනවද? නෑ මම එකක් දැනගත්තේ ඒක සමාජ විශ්ලේෂණේ සමාජයේ ලෙකක්ම ලෞකික සාර්ථක මිනිස්සු දකලා තියෙනවා. මේ මිනිස්සු සාර්ථකත් උපරිම සාර්ථකත්වයට පත් වෙන්නේ අවුරුදු 35න්නාම වගේ. හරි හරි ඒ කියන්නේ අර ආශාදේ ආදීන නිස්සාරණේ කියන ඔය කාරණා සම්පූර්ණ ඒව ටික මේ ගැළපෙන්න තැනක තමයි නේද එකක් එයා ළමා කාලේ ගත කළා එයා ඉන්නේ එයාගේ ආශාව වැඩි මොකදගේ ආශාව වැඩි හොඳ ළමා කාලේ ගත කළා එයාගේ දැන් කෙලස් යාටද ජීවිතේ කුතුහලය වැඩි ජීවිතේ විඳින්න ඕන අවුරුදු 18 20 පෙන්නා පස්සේ එයාගේ හිතන දේවල් එයාට හිතන කෙලස් ධර්මයන් එයාට හිතන දේවල් කරන්න හදනවා අවුරුදු 30කට වෙනකොට අර අවුරුදු 20කින් කරපු ටිකේදී පොඩි ආදීනියක් යාට තේරෙනවා. ආ. මොකද ඒකට එයා බලනවා එයාගේ අයතුලම එයා කල්පනා කරනවා මේක කල්පනා කරන එකක් තුන්නේ. අවුරුදු 30කින් 44 එයා ආදීනිය ගැන හොඳට කල්පනා කරනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ කියන්නේ අවුරුදු 36න්නේ.
එතකොට ගොඩක් දැන් ගොඩක් තරුණ හොඳටම දේශනා කරන්න පුළුවන් තාතන වාස්තු අවබෝධ කරලා තියෙන ඔය කාලෙදි. දැන් බලන්න පස්වග මහමින් බණ කියන්නේ කියන්නේ නෑනේ. බණ කියන්නේ කියේ සරියොත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ. එහෙම දෙයක් තියෙනවනේ තාමතුරු. මේක තේරුම් ගත්තට එහෙම මෙයාලා කියන්න ගිහිල්ලත් නෑ. එයාලා ඒක තේරුම් අරගෙන ජීවත් වුණා විතරයි. ඒ කාලේ කය තියෙනවානේ. ඒ පස්වග මහමින් රහත් වුණාට එයාලා වයසක භාග්‍යතුන් වහන්සේට තංගන වයසයි. ඒ කියන්නේ එයාලා ඒ එතකොට වයසක කට්ටියනේ. නමුත් බණ දේශනාවක භාග්‍යතුන් වහන්සේත් එක්ක දේශනාවට පිළිගුණේ සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ. මොකද යාලා අර ඉතුරු කට්ටියනේ. ඒ වයිසින් අවබෝධ කරගත්තානේ. එතකොට අර ඒක දැන් බලන්න ජීවිතේ අර එක්ස්පීරියන්ස් එක තියෙන ගොඩක් ඒතර හාමුදුරුවෝ සමාජයත් එක්ක ගැටිලා ඒ ඒ කාලයත් එක්ක තියෙන එක්ස්පීරියන්ස් එක යාලා වටිනවා ගොඩක් මේක කියන්නනේ. ඒ කාලේ දැන් අත්තටම හොඳට තරහව වැඩ කරන්නේ හොඳට කාගේ වැඩ කරන්නේ ඒ වගේම හොඳට දුක් දැනෙන්නේ හොඳට සතුට දැනෙන්නේ අවුරුදු 20යි 40යි අතර. සහජයෙන්ම තරහව වැඩි වෙන වෛරය කෝපය පළගැනීම කෙලෙස් පිටි හට ගන්න ওই කාලේ වැඩි. ඒ වගේම හොඳට දුක වේදනාව කලකිරි මේ වගේ හොඳට සතුට වෙන්න toy වයස. අවුරුදු 40 වෙනවාම තමයි යාර කිස්සු මේ. එයා යනවා ඉතින් යන විදියට. යනවා. ඒ සිහිය කියන දේ එතකොට යාර සිහිය කියන එක එක විදියට තියාගන්න බෑනේ. වෙනස් වෙන එක අන්න ඒකත් තියෙනවා. ඔතෝනින් වල වගේ නේද දැන් තියන්නේ අවසාන කාලේදී පන්සල මතක් ඉන්නේ ආමුදුරනේ දැන් ඉන්නේ ඔක්කොම කරලා කරන්නේ හැමදේ කරන්නේ හැමදේම කරලා නිකන් කායික දුර්වලතා නිසා නිමිලා තියෙන්නේ කායේ තියෙන ශක්තිය නැති නිසා දුරු නිමිලා තියෙන්නේ නමුත් එයාලා අර කරන්න ඕන කාලේ ආයක හෙව්වනම් අන්න අවබෝධ කරගත්තා මේකේ මං කියන්නේ ඔන්න දැන් TikTok එකේ කියන්නේ අවුරුදු 20 40 සංක්‍රමණ තැන් මේකක් එතකොට ඔතන බලන්න ඔතන සමහර අය සත්‍ය TikTok එකට එන්නේ. සමහර අය දුක දෙක ගන්න TikTok එකට එන්නේ. සමහර අය කෙලෙස් ඇති කර ගන්න TikTok එකට එන්නේ. සමහර අය ඉන්නවා මුතුනේ මට හම්බුලා දෙන වාසෙක් කතා කරලා දෙනවා. දැන් ගොඩක් කට්ටිය සින්දු අහන්න එක එක තමන්ගේ ස්ට්‍රෙස් එක ෆ්‍රී කරගන්න උත්ෙන් තාවට සමහර අය ජීවිතේ දැන් රට ගිහිල්ලා ඉඳින් මේ ගෙවල් වල ප්‍රශ්න මතක් වෙනවා ඒවත් එක යාලා මානසිකව දුකක් වෙනවා. හැබැයි TikTok එකට එනවා. මෙයාට සින්දු අහුවත් එයාට ඒක එයාගේ අවුල ලිහින් නැහැ. හැබැයි මේ අපි මොනවද කතා කරනවනේ මේ සාකච්ඡාවක් මොකක් හරි කවුරු හරි group එකක් කතා කරන තැනදී මෙයාල කනදාගෙන අහගෙන ඉන්නවා. හැබැයි යාල guest එකටත් නැගිලා මුකුත් අහන්නේ නැහැ. එහෙම කෙනෙක් මට කතා කරා ඇත්තට මේ යාල මුකුත්ම දන්නේ නැතුව නා හමුදුනේ. යාලට මේ කියන කතාව ඔයාලට ඇහෙනවා. ඒ කියන්නේ මේ යාලගේ මේ ඇතුලේ තියෙන අවුල එයාලට පේනවා. මේකෙන් තමන්ගේ හිත පේනවා එයාලට. එයාල කතා කරන්න බයයිලු. මේ අපි දන්න ධර්මය ගැන මුකුත්ම දන්නේ නැහැ අයියේ. ඒ නිසා මේවයි කතා කරන්න බැරි නිසා අපි අහගෙන ඉන්නවා. එක පොටක් හරි මේකෙන් මට තේරෙයි කියන නිසා මම අහගෙන ඉන්නවා. මට ඇත්තටම මේ මා අනුකම්පාවක් හිතෙනවා. ඒ වගේ මිනිස්සු කොච්චර ඇද්ද ඔබ වගේ ඇවිල්ලා කියන මේ මොනින්ද අහුන්කන් තියෙන තමයි එන්නේ. අහුන්කන් තියෙන සුතුමේ ගානේ මහානේ ප්‍රඥා අවදීන එකක් අහුන්කන් ආරම්භයෙන් අහුන්කන් තියෙන කරනක හොඳ යාලා නොදන්න දේවල් කතා කරන්න කියලා අමාරු වෙනවා. ඊට පස්සේ යාලා නොදන්න දේවල් කතා කරන්න කියලා යාලා ඊට පස්සේ ඉගෙන ගන්න යනවා ධර්ම දැනුම. මරත් දැන් ධර්ම කතා කරලා මිනිත්තු එක තරක් කරන්න ඕන මරත් දැන් මේ එහෙම කියලා යාලා ඊට පස්සේ කරන්නේ ධර්ම අවබෝධ කරගන්නේ ධර්ම ඉගෙන ගන්න. ඉගෙන ගන්න. තර කරන්න මිනිත්තු එක වාද කරන්න. ලොකු කම් පෙන්වන්න ධර්ම මාන්න පෙන්වන්න ධර්ම දන්නවා කියලා පෙන්වන්න ධර්ම ඉගෙන ගන්න. අන්තිම ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඔව් ඒක නිසා ඔය නිහනම ඉන්න හොඳයි. මේ පාර යාලා කතාවට අදලා ගත්තාම යාලා ඊට ධර්ම ඉගෙන ගන්නවා. මම මාත්ෙන් යාලා අපි කතා කරලා තරක කරලා වාද කරලා ඉන්න ඕනේ කියලා. ඇත්තටම මමත් ගොඩක් මේ පහුගිය කාලේ ඔය සෑහෙන ත්‍රිපිටකයෙන් පරිශීලනය කරපු කට්ටියක් එක්ක තමයි මේ දේවල් කතා කරා. යාලට කියන්න හැදුව යම් තැනදී නොතනදී වැරදි මෙහෙමයි කියලා. හැබැයි යාලා ඒක පිළිගන්නේ නැහැ. මම ඒ නිසා දැන් ඒවට නගින්නේ නැහැ. මේ කතා කරන්න බොහෝ දුරට මේ නවත්තලා දිනවා. ඔබ වහන්සේ ඉලාපු ලයිව් එකේ මම විතරක් නැහැ කිව්වා. ඔබ වහන්සේ මේක විවෘතව කියනවා කියන එක දැනෙච්ච නිසා ඒක මේ එතෙන්ට ගොඩ වෙන්න හිතුනේ. මේ ඒකත් අර මේ TikTok එකේ ඉඳලම දැනෙච්ච දෙයක් තමයි. ඒකම අර ඔබ වහන්සේ කලින් කියපු වගේ ඒක හැමෝටම කියන්නත් බෑ කියන සුදුසුත් නෑ. ඒ වෙලාවට ඒක මේ විදිහට ගැළපිලා ඒ කියන එක තමයි මට දැනෙන්නේ. අපි සාකච්ඡාවක් කරන එක තමයි අපි ගන්න දැන් අපි සාකච්ඡා කරන ප්‍රශ්න අදිනවා. ඊට පස්සේ අපි වුණා
ආව අනිත්‍යයට ගැලපෙන්න අපිට කරා යන්න ඕනේ. එකම එකම අන්තයකට යන්න හොඳ නැහැ. පරමාර්ථ විතරම ප්‍රදේශනා කරන්න හොඳ නැහැ. උතර ඉන්න පස්සෙන් ඉන්න මිනිස්සු, දුකින් ඉන්න මිනිස්සු. එතකොට එයාලට සංකල්ප වලින් හොඳට සතුට වෙනකොට හොර දෙන්න ඕනේ. ඒක නිබ්බාන නොවෙන්න පුළුවන්. ඒක ඇයි අපි දස්ති වෙන්න ඕනේ හැම කෙනෙක්ම සැකසීරියක්ම අවරණික දේශනා කරා යන්න. ඒ කියන්නේ ලෝකෙ පැත්තෙන් වුණත් එයාට මේ සාහනයක් දැනෙන විදියට දෙයක් කියන්න ඕනේ. ඒක ධර්මයේ ඕ අනේ. ඔව්. දුකින් වේදනාවෙන් කලකිරීමෙන් ඉන්න එක නිබ්බාන කියන්නේ නැහැ. එයා සතුට වෙන්න පුළුවන් සංකල්ප පැත්ත හඳුනගන්න. සල්සයි සංකල්ප ඒක දුකේ මොකද සංකල්ප හදන්න පුළුවන් එයාට කෙස්නෝ කියලා දෙන්න පුළුවන්. අන්න එහෙම. ඒකට අපි දැනන්න ඕනේ සාකච්ඡාව හැම සමාජ හැම පැත්තම කවර් කරන්න ඕනේ. නැත්නම් ගින්නන බෙතෝර කෙනෙක් පරමාර්ථය ගැන විතරක් කතා කරන මිනිස්සු කපේ සාකච්ඡා හිත මේක නිබ්බාන නෙමෙයි. ඒකට එයා අපි කතා කරන්නේ හැම කැටගරියකටම. තේරුම් ගන්න ඕනේ. ඒක අපි එහෙම අතුරු හැම දේශනාවක් කරා දේශකෙක්ට දේශකයන් වහන්සේට මෙවරෙන් එයා අවබෝධය තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා මම මොනවද දේශනා කරන්නේ. බලඩි මම ගිහිල්ලා මම මොනවද දේශනා කරන්නේ සමාජයේ නියෝජෙන් ඉන්නේ සතුටින් ඉන්න ආසන ඉලියන් ඉන්න නළුවන් වගේ ඉන්න අය අතර මම මොනවද කියන්නේ. හරි තුන ඔතනදි මට අවබෝධය වෙනවා මිනිස්සු තේරුම් ගන්න යන්නේ හැකියාව තියෙනවා. ඒක අපි දේශනාවක් කරනකොට අන්න කැටගරියාස්ම කවර් වෙන දේශනාව කරනවා. නැත්තම් බෑ. ඒක නැත්තම් අපි ඔව් අර ඔබ වහන්සේ කිව්වා වගේ ඒ තැන්වලදී අර මේ අපර ඒ කාලයේ අපරාධී කියන එක තමයි තේරෙන්නේ. ඒක මේ තේරුමක් නැහැ නේ තෙන්ට දෙයක් දෙන්නත් බෑ කියන එක දැනනවා ඉතින් ඒක ඇත්ත. හොඳම උදාහරණය ඇත්තම මනුස්සයාවන්තු තුන. ඒක උදා උදාපය මොඩල් අඥාන ප්‍රඥාවන් නැති බුද්ධි අදුරයිනේ. සමස්ත මනුෂ්‍යලෝකයක ප්‍රඥාව කියන උගුරු තුළු බද ප්‍රඥාවන්තයන් තමයි ධම පරමාර්ථය තේරෙන්නේ. එතකොට ප්‍රඥාව නැති අයට කොහොමද මේක ගෙනියන්නේ? ඒ නිසා තමයි මේක ආගමක් උනේ. ඒ ඕනම ඉගැන්වීමක් ආගමක් වෙන්නේ ප්‍රඥාවන්තයන්ට ඕන නිසා නෙමෙයි. අර ප්‍රඥාව නැති අයට මෝඩ මිනිස්සුන්ට ආගමක් වශයෙන් මේක නොදුන්නොත් ඒ මිනිස්සු පස්සව දස අපසව කරන්න පිළිබිනවා. ඒකට අපි මිනිස්සුන්ට ආගමක් කරලා පෙන්නන්නේ නිවන් දකින නෙමෙයි. පව් වලින් ගැලවිලා පින් කරන පැත්ත තමයි ආගමක් නිර්මාණය වෙන්නේ. ආගම කියන එක ඒ කියන්නේ ඒක නිර්මාණය වෙලා තියෙන අර තේරුම් ගන්න බැරි කොටාෂය අර බහුතරය නිසා තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ආගමක් විදියට නේද? ඔව් ඒක බහුතරයක් ප්‍රඥාවන්තයන් වැඩි පිරිසක් නම් දර්ශනීය කියලා දෙනවා. ප්‍රඥාවන්ත අඩු පිරිසක් නම් ඒ කාලේ ආගම ඉහෙලෙනවා. ආගම ඔව්. දැන් සමාජ අවදි වීමක් තියෙන දැන් ප්‍රඥාව දැන් අද ප්‍රඥාව අවදි වීමක්. ඔව් දැන් ප්‍රශ්න කරනනේ හමුදුනේ වෙනද වගේ නේ දැන් වෙනද වගේ නේ දැන් මිනිස්සු අහනවා වහන්සේ මේ කියන දේ මේ මේ මේක කොහොමද මෙහෙම වෙන්නේ කියලා දැන් මිනිස්සු අහනවා එතෙන්ට මේ මිනිස්සුගේ පිබිදීමක් තියෙනවා ඒක නම් දැනනවා හමුදුනේ ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒකකට දැන් අපිට තේරෙනවා අද කාලේ ආගම ආමිතයට ඇට අඩු කරලා ප්‍රතිපත්ති පැත්තට දේශනා කරන්න ඕනේ. කාලයක් යනකොට මේක උනත් බින්ද වැටෙනවා. එතකොට ප්‍රතිපත්තියට ඇට දේශනා කරන්න නැතුව ආමිතයට දේශනා කරන්න. එහෙම බැලන්ස් එක කියන්න ඕන. මෝඩිය වැඩි නම් ආමිතය ප්‍රඥාවට නම් ප්‍රතිපත්තිය. ඒ දෙකත් කර යන්න ඕනේ. ඒතකොට අද අවදි වීමක් තියෙන්නේ. එතකොට ඒ නිවිස අවදි වෙන්න ගියොත් නරක විදියට. ඒ කියන්නේ බාබුගේ වෙන පැත්තකින් ওই ප්‍රශ්නාව කියන එක ලෞකික පැත්තට දුරු කරන්න පුළුවන්. ඒක තමයි අපිට ඒක බොහොම හදන්න දෙන්නේ. ඒක දේවල් කරන්න හිතෙන්නේ. ඒක ප්‍රශ්නාව පැති ගණනාවක්. ඒ ප්‍රශ්නාව තමන්ගේ පැත්තට යොමු කරන්න ඕනේ. දැන් අබ්දුන්ජන් අපි ආසියාතික විද්‍යාඥයෝ තමන් ගැන හොයන්නද පිළිගුණේ. බටහිර විද්‍යාඥයෝ පිළිගුණ භෞතිකයේ. දෙකේ වෙනස තියෙනවා. එතකොට අපි මේ ප්‍රශ්නාව අවදි වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ඉදා වේලා කන්දපොගෙන අවශ්‍ය තුූපාසය ලබා ගන්න විතරක් දිනුවක් දීලා ඊට පස්සේ තමන්ගේ ආධ්‍යාත්ම සැතර අවදි කරනවා. ආධ්‍යාත්මයක් නැතුව දිනන දුක ලෝක විනාශයක් වෙනවා. නාව නරක පැත්තක් තියෙනවා. ආධ්‍යාත්මයක් නැතුව ලෝක මිනිස්සු තමන් තෝරන විදිහට අවදි වෙන එකත් මිනිස්සුන්ට අසුර දැඩි කුස්නාවක්. ඒක ප්‍රඥාව වෙන්න බෑ නේද හමුද? මොකද අර හරියට ප්‍රඥාව අවබෝධාරං අර ඔබ වහන්සේ කියපුවා වගේ හදවත තැනනේ විවෘත වෙන්නේ. එතනදී තව කෙනෙක් තහණියක් වෙන්නේ නැහනේ. මට වෙන මට මොකක් හරි දුකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම බෑනේ තව කෙනෙක් ඒ දේ වෙන්න. ඒ නිසා ඒ වගේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ නේ බොහෝ දුරට මේ ප්‍රඥාවන්තයෙක් කියලා තියෙන්නේ. අපි කියන ප්‍රඥාව සම්මාතත්තද මිත්‍යා පැත්තට ප්‍රඥාවක් තියෙනවා. මිත්‍යා පැත්තට ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාව කියන්නේ මිත්‍යා ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒක දාමුදුනේ. ඔව් ලෞකික සම්මාදිට්ඨියක් නෙමෙයි ලෞකික සම්මාදිට්ඨියක් බාලම ඒකට කැටින් කියන ප්‍රඥාව කියන්නේ මේ භෞතික දේ ප්‍රඥාව. බුද්ධියක් කියලා කියන්නේ.
මේ බුද්ධිය ප්‍රඥාව කියනවා කියන්නේ කීයක අපුවම කොහොමද සාමාන්‍ය මනුස්සයෙක් නේ ඉතන ඉතන තෙන්නේ හාමුදුරනේ ඔය භෞතිකව දෙයලා ඔය පරමාණු හොයාගත්තා ඒක කාලෙන් කාලට වෙනස් ඉතන සාපේක්ෂතාවාදය ආවා ඊට පස්සේ ක්වොන්ටම් ෆිසික්ස් කියලා ඔහොම ආවේ අවසානට දැන් එයාලත් එතෙන්ට ගේන්නේ මේක අර විඤ්ඤාණවාදයෙන් අවසන් කරන්න මෙතන මේ ඊට ඇතුළේ වෙන කතාවක් කියන මේ භෞතික විද්‍යාවත් එයාලා හොයාගෙන ඇවිල්ලා එයාලට ඒක තනකවත් නවතින්න බැරි වුණානේ ඒකත් වෙනස් වුණානේ ඒකත් මෙහෙම එයාලා දැන් ආයෙ ඇවිල්ලා තියෙන්නේ මේ බුද්ධහම මේ දර්ශනේ පැත්තරම තමයි මේ මොකද මෙතනින්ම තමයි මේක ලියන තැන තියෙන්නේ කොහේ මොන වඩේ ගිහින් ආවත් එන්න වෙනවා මෙතෙන්ට එයාලගේ ප්‍රශ්න ආරම්භ කරේ තුතිණාවෙන් තුතිණාවෙන් දැන් තමයි එයාලා අධ්‍යයනය දක්වා යොමු වෙන්නේ නමුත් එයාලා ප්‍රශ්න අවදි කරේ එයාලගේ තුෂ්ණාව ආසාව නිසා එයාලගේ දේවල් ලබා ගන්න ඒකයි ආරම්භය ඇතුනේ ලෞකික කච්චේ තුලින් තමන්ගේ ගොඩ වැඩි කරගන්නනේ ඒ බුද්ධිය පහළුනේ නමුත් දැන් තමයි යාලෝ ප්‍රශ්න ආඥාන්ට අපිට මොනවද තියෙන්නේ නැත්නම් යාලෝ මේක නේ මිනිස්සුට දැන් මේක කියන ප්‍රශ්නාව කියන එක වැරදි විදිහට භාවිත කරොත් ඒ මිනිස්සු යන්නේ එයාට ටික දේවල් කරලා ටික දේවල් කරන්න හදනවා මට අර ඔක්කොම යාට තේරෙනවනේ යා ගැන හොයන්නේ නැතුව යා ටික දේවල් කරලා මට මේකින් මිනිස්සුන්ව පවා විකෘති කරන්න පුළුවන් මිනිස්සුන්ගේ හිස් කියවන්න පුළුවන් පවා තාක්ෂණය හදන්න පුළුවන් ඉතින් හරි මේ ඒ වගේ ඒ තරකට මේ තාක්ෂණය කියන එක ඒ පැත්තට පාව ගන්න පුළුවන්. ඔයා කවුද කියලා ඔයා හිතන චින්තනයේ පාව ස්කෑන් කරන්න යන්න හදන්න පුළුවන් නාගට. ඔය දැන් ඇවිල්ලා දිනනේ හැමදේම අර නියුරල් ලින්ක් එකේ අර මේ ලෝන් මාස් හදලා තියෙනවනේ දැන් චිප් එකක්. ඒක දැනට මිනිස්සෙට මම අහලා තියෙන විදිහට දැන් මිනිස්සෙට ඒක පාවිච්චි කරලා තියෙනවා. කලින් සත්තුන්ගෙන් ටෙස්ට් කරා. දැන් අර තවදුරටත් ලෝකේ එයා කියන එක සාර්ථකයිලු 100%ක් මේ තවදුරටත් ලෝකේ ස්පේන් නැති මිනිස්සු ආබාධිත මිනිස්සු නැහැ කියලා. ඒක අර නියුරෝන් එක සම්බන්ධ වෙලා මේ Tamanta භෞතිකව අල්ලන්නේ නැතුව ඒව දේවල් පාලනය කරන්න පුළුවන් තාක්ෂණයක් මේ වෙද්දි දැන් ලෝකෙට අඳුන මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනදිම අර මිනිස්සුන්ට ඕකෙන් වෙන්නේ මේ එකම තමයි මිනිස්සු දැන් ඔතන මේ කියන ආබාධිත මිනිස්සුන්ට ඕක පාවිච්චි කරලා ඕකේ වෙන්නේ අර තෘෂ්ණාව නිසා බොහොමසේ කියන වගේ මේක මිනිස්සුන්ට ඇප්ලයි වෙනවා ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ඇප්ලයි වෙනවා. ඒතර මිනිස්සුන්ට මේ ඇත්තට මෙකනිසම් එක ජෑම් වෙනෝනේ හැමදෙරෙණි. ඔව් මෙකනිසම් එක හොයන්න බැරි වෙනවා ඊට පස්සේ. ආධ්‍යාත්මයක් නැතුව ජීවුම් වෙන්න ගියොත් එයා කරන ලෝකයේ විනාශය. ඒ කියන්නේ මේ සමහර ලෝක විනාශය කියන එකක් දන්නේ ඔය ඒකේ අර මූලික ලක්ෂණත් දන්නේ ඔය පටන් ගන්නමත් වෙන්න පුළුවන්. මොකද මේ මෙතන මේ මනස මෙතන ක්‍රියාකාරී වෙන විදිය ඇහැ කරනාසෙ මේ ආයතන පහත් එක්ක මේ ගනුදෙනුව සිද්ධ වෙන එක මානසින් මේ ඩිස්ප්ලේ කරන මේ කතන්දරයට වෙනම එකක් වෙනම ආකෘතියක් වෙනම මේ වෙනම එකක් හදලා මෙතෙන්ද සම්බන්ධ කරගන්න පස්සේ මේක සිස්ටම් එක සම්පූර්ණ ජෑම් වෙනවනේ හැමදේට. ඒකට මේක කවද මිනිස්සුන්ට මේක ධර්මයේ තෝරගන්න බැරි වෙන්නේ. අන්න ඔතන තමයි ඒකද තමයි මේ මිනිස්සුන්ට ස්වභාව ධර්මයකින්ම නේජයකින්ම මේක අතු ගන්න යන්නේ එතෙන්ට ආවම තමයි මම කියන්නේ මට දැනෙන විදිය මම කියන්නේ ආවද එහෙම වෙන්න ඕන අනිවාර්යෙන් මේ මන් මනුස්සයට අවශ්‍ය කන්න හඳුන් ටික ඉන්න තැන බෙහෙත්තේ ඔය දිනු වලට මිනිස්සු ඇවිල්ලා උපුරි මත ඊට පස්සේ මිනිස්සු දිනු වෙන්න සමන් කවුද කියලා හොයාගන්න එතන මේක සමතුලිත කරොත් ලොකු අවුලක් වෙනවා කියන්නේ ඕනකට වඩා දිනු වෙන බැලන්ස් එක යන්න ඕන ආද්ය එකයි දිනු වෙන හැම කෙනෙක්ම ආධ්‍යාත්ම ජීවිතේ යොමු වෙන්නේ ඒකයි. ඔය දිනු වෙන හැම මිනිස්සෙක්ම යාළුවෝ ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන කියන්නේ යාළ නිරායාසයෙන් මේ පැත්තට යනවා වැඩි. මොකද ඒක එහෙම නෝ අවුලක් වෙන නැත්තම් මේ මිනිස්සුන්ට ඔය ලැබෙන තල්ලුවර මොනවද කරන්නද? ඒක තමයි ඒක නට අනිවාර්යෙන් ආධ්‍යාත්මික පැත්තට දිනු වෙන හැම මිනිස්සෙක්ම ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්නේ ඒකයි. ඒකට යාළේ තල්ලි මිනිස්සුන්ගේ දහපත වෙනුවෙන් මිනිස්සුන්ට උදව් කරන්න යොමු කරනවා එතකොට. නැත්තම් ඒක එතකොට දැන් අපිට මේ කාලේ නම් කොහොම ප්‍රශ්නාව අවදි වෙන කාලයක් මිනිස්සු ආධ්‍යාත්මික පැත්තට යොමුණු කාලයක් එතකොට මේ කාලේ අපි දැනගන්නවා සමාජය යන්නේ මේ පැත්තට. ඒක අපි පුළුවන් තරම් අපි ප්‍රශ්නාව අවදි කරගෙන අපි ඥානය අවදි කරගෙන ඒ පැත්තට අපි ගොඩ නැගෙන්න ඕන. අර මට බික්ෂුවක් වුණා මට අවශ්‍ය වෙන චීවර තින්දපාද සේනාසන බෙහෙත්ේ විතරනේ ඒ ටික මට සහතින් ලැබෙනවා නම් මම ඒ වෙනුවෙන් ආයේ කරන්න ඕනේ මම යොමු කරන්න ඕනේ මිනිස්සුන්ටත් ඒ ටික මිනිස්සු හොදට ඇඳුම් ටික කාලා දීලා ඉන්න තැනේ සතුටින් සතුටින් ඉන්න ගාම එයාලගේ ආධ්‍යාත්මික පැත්තට විතර කරන්න ඕනේ ඒ මිනිස්සුන් ලෞකික දිනුවොත් පෙන්නනවා ලෞකික දිනුවොත් කියන්නේ කැමරේ ටික හොදට හම්බෙනවා නම් ඉන්න තැනේ එයාට සතුටින් සතුටින් ඉන්න පුළුවන් නම් එයාට බෙහෙත් එක නිරෝගීව ඉන්න පුළුවන් නම් එයා ඉතින් මේ කිසිම කරදරයක් නැති වෙනකොට ලෞකික දිනුවොත් පත් වෙලානේ ආ මුළු මොන සතුටින් ඉන්න නම් එයා ලෞකික ත්‍ත්වයේ තුරයා සත්‍යය හරිනේ එයා දිනුවොනේ අනිවාර්යයෙන්ම එතකොට ඊට පස්සේ ආ ආර්ගියාවෙන් පතරේ යොමු කරනවා.